විසේවිස ලොකුසලානය ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ තවත් සති තුනකටත් අඩු කාලයක්. ඉතිං ඇමරිකාක්ෂ ජනපදය සහ බටහිරන්දිය කොදෙව දූ පත්වල සත්කාරගත්තයෙන් මෙවරත් පවත්වන ලබන විසේවිස ලෝක කුසලානය වෙනදල් ලෝක කුසලාන මෙෙන් විවිධ ක්‍රීඩකයෙන් ජෝතිසවේදීන් විශේෂයෙන් හිටපු ක්‍රීඩගීන් සහ විස්තර විචාරගීන් විධානාවකි පල කරනවා. ඉතින් එක සාමාන්‍ය දෙයක් ඕනම ලෝක කුසලානයක් ආරම්භවීමට පෙර විවිධ අදහස් එලියට එනවා. ඉතිං ඔය අතරතුර තමයි ඔස්ට්‍රේලියාවෙන් බිහි වූ සාර්ථකම නායකය විදියට සැලකෙන රිකි පොන්ටිං ඔස්ට්‍රේලියානු මාධ්‍ය හමුවකදී අදහස් දක්වල තිබ්බ අවසන් පූර වටයට පැමිණී වියයි අනුමාන කරන ඔහු අනුමාන කරන කණ්ඩායම් හතර. ඉතිං ඒකට ඔහු මුලින්ම තියලා දෙන ඔස්ට්‍රේලියාව පැමිණවන කියලා ඉතින් ඔහු නියෝජනය කරපු රට ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, එංගලන්තය සහ ශ්‍රී ලංකා කණ්ඩායම බොහෝදුරට මෙවර තරගාවලී අවසන් පූර වටයේ සඳහා සහභාගී වනු ඇතැයි කියලා තමයි රිකි පොන්ටිං ඔස්ට්‍රේලියානු මාධ්‍යයට අදහස් දක්වමින් ඉදිරිපත් කරලා තිබෙන. ඉතින් අතරින් විශේෂයෙන්ම එක් මාධ්‍යවේදියෙක් ප්‍රශ්නයක් අහලා තිබයි ශ්‍රී ලංකා කණ්ඩායමම විශේෂයෙන්ම සලකලා තියෙන අවසන් පූර වටයට ඒ කියලා. මොකද ඔහු විශේෂම කියලා තිබ්බා පසුගිය 2022 ආසියානු කුසලානයේ ජයග්‍රහණය කර ශ්‍රී ලංකා කණ්ඩායම යොවුන් කණ්ඩායමක්. ඉතින් අත්දැකීම් අඩු කණ්ඩායමක් වුණත් ඔවුන්ගේ දක්ෂතාවයන් අතින් ඉතා ඉහළ තැනක ඉන්නෝ කියලා තමයි ඔස්ට්‍රේලියානු නායක රිකි පොන්ටිං අදහස් දක්වීමේ ප්‍රකාශ කරලා තිබෙන්නේ. ඉතින් ලෝකෙවටෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට ගැරහුම් වෙද්දී විශේෂයෙන්ම බංග්ලාදේශ අතරලි කාන් මම ඊට කලින් වීඩියෝ එකක් කිව්වා ඔහුගේ අදහසට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශයට සහ නෙදර්ලන්තයට පරාජය වී පළමු වටේම එළියට විසිනවා කියලා තමයි ඔහු කියලා තියෙන්නේ බංග්ලාදේශ ක්‍රිකට් විචාරකයා. ඉතින් ඒ වගේ අදහස් දක්වද්දී රිකි පොන්ටිං වැනි ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකා කණ්ඩායම මෙවැනි තැනක ඒබීම පිළිබඳ ලාංකිකයන් විදිහට ඇත්තරම අපි සතුටු වේ යුතුයි. මොකද අපි ප්‍රශ්න ගොඩක් මැද්දේ තමයි පසුගිය අවුරුදු 4-5 තුළද ක්‍රීඩා කරේ. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා හොඳ පන්දු යාමේ බලයනිය සිටින බව, විශේෂයෙන්ම දඟ පන්දු යවන්නන්ගෙන් පරිස්සම් විය යුතු බවයි අදහස් දක්වමින් රිකි පොන්ටිං ප්‍රකාශ කරලා තිබෙන්නේ. රිකි පොන්ටිං දක්වපු ප්‍රකාශය පිළිබඳ ඕගොල්ලන්ගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටයට එයිද, එහෙම නැත්නම් බංග්ලාදේශ අතරාලිකාන් බංග්ලාදේශ ක්‍රීඩා විචාරක අතරාලිකාන් කිව්ව වගේ පළවෙනි වටෙම එළියට යයිද කියලා